එතකොට මේ ෆොසිල ඉන්ධන වලින් විදුලිය නිපදවීම අපිට දිගටම යන්න බැරිව දැන් ඔප්පු වෙනවා. දැන් මේ වෙලාවේ විදුලි අර්බුදයට ප්‍රධාන හේතුව ප්ලාන්ට් නැති එකම නෙමෙයි. අපිට ඩොලර් නැහැ තෙල් ගෙන්නන්න. කෝල් ගෙන්න ගත්තේ බොහොම අමාරුයි. එතකොට මේක තමයි සත්‍ය. එතකොට ඒක දැනලා හොඳ විෂනරි ලීඩර් කෙනෙක් හැටියට ජනාධිපතිතුමා පුනර්ජනනීය බලශක්තියෙන් විදුලිය උත්පාදනය කරන්න කටයුතු කරන්න කියලා අපිට පොලිසිය එකක්, ඒ කියන්නේ රාජ්‍ය ප්‍රතිපත්තියක් දීලා තියෙනවා. නමුත් අපි ඒකට අවුරුදු දෙකක් තිස්සේ ඒ ගැන මේ විදුලි ඉංජිනේරු සංගමයේ කතා කර කර හිටියා. දැන් එකපාරට අවිල කියලා 70 පුළුවන් කියලා. ඔල්රෙඩි අවුරුදු දෙකක් නාස්ති වුණා මේ රටේ. ඒත් එහෙමනම් මේක ක්‍රියාත්මක කරන්න දෙන්නේ නැති දේවල් හඳුනගෙන මේ ජනතා අපේක්ෂා මුදුන්පත් කරගන්න අපි ඉදිරියට යන්න ඕනේ. ඒකට පුළුවන් හැකියාව තියෙන දක්ෂ ඉංජිනේරුවෝ ඕනතරම් විදුලි මණ්ඩලයේ ඉන්නවා. නමුත් මේ කීප දෙනෙක් මේක නවත්තගෙන කරන්න බෑ කරන්න බෑ පද්ධතිය කඩා වැටි වගේ විවිධ කතා කියමින් ඉන්නවා. පද්ධතිය කරගෙන යන්න නේද නම් අපි ඉන්නේ. විදුලි ඉංජිනේරුන් මේක 800ක් ඉන්නේ. පද්ධතිය පවත්වාගෙන යන්න. ඉතින් ඒකට පුනර්ජනනීය බලශක්තිය අපි එකතු කරලා තිනවා. දැන් මේ ළඟදී 100 මෙගාවොට් මනා මන්නාරම එකතු කළා වින් බලාගාරයක්. තව ඉදිරියට බ්‍රෝඩ්ලන්ඩ්ස් වගේ විශාල බලාගාරයක් එකතු කරනවා. ඒකම සෝලා. අපි සූර්ය බල. අපි සෝලා පව කියලා බොහොම ලේසියෙන් කියන්නේ. මම මේ වෙනකොට වහලවල් උඩ මෙගාවට් 400ක් ගහලා තියෙනවා මිනිස්සු. මේක කරන්න පුළුවන්. මේකේ තියෙන දේවල් පොසිටිව් විදිහට බලලා මේක කරෙක් කරන්න බැයි නම් ඒ ප්‍රශ්න බල ඒවට විසඳුම් දෙන්න තමයි ඉංජිනේරු ඉන්න ඕනේ. බෑ බෑ කියන්න නෙමෙයි. ඒ හින්දා මේ ජනාධිපතිවගේ දැක්ම හරියටම හරි අපිට දැන් හොතරම ඔප්පු වෙලා තිනවා. ප්ලාන්ට් තිබේ විදුලිය නැත. ඇයි? තෙල් ගන්න සල්ලි නැහැ. ඉතින් හිරු එළියට සුළං බලයට ජලයට අපි මුදල් ගෙවන්නේ නැහැ. මම හැමදාම කියනවා හිරු දෙයියෝවත් සුළං දෙයියෝවත් වැස්සවලහක දෙයියෝවත් මාසේ අන්තිමට අපිට ඉන්වොයිස් එකක් එවන්නේ නැහැ. එහෙමනම් මේක තමයි සත්‍ය යථාර්ථය. අපි මේක මුදුන්පත් කරගමු. අපිට පුළුවන් එකතු වෙලා මේ පුනර්ජනනීය බලශක්ති ඉලක්කයට ළඟා වෙන්න. මේක කරන්න පුළුවන්. විදුලිය කප්පාදු කරන්නේ ඇයි? පළවෙනි එක බලාගාර නැතිකම. දෙවෙනි එක තමයි තෙල් නැතිකම දැන්. තෙල් සහ ෆොසිල් ෆුවල් ඉන්ධන සඳහා. ඒතර දැන් නොරොච්චෝල කතාව රටම දන්නවනේ. එදා දෙසැම්බර් 3 ඒ ප්ලාන්ට් එක හොඳට වැඩ කරගෙන නිදිමුනේ. එතකොට එකපාරට රටේ විදුලිය නැහැ හිටියා. ඒක කඩා කප්පල් ක්‍රාරී කියාවද්ද කියලා බලන්න චයාමන්ලා GMලා CID ට කම්ප්ලේන්ට් කරා. ඉතින් හොඳට දිනු ප්ලාන්ට් තුන තමයි කඩලා තින්නේ. කැඩුනේ දැන්. එතකොට ඒක ඉතාමත් බරපතල විදිහට ඩැමේජ් වෙලා තිනු. ඉතින් ඒක තමයි දවස් 20 ගානක් යන්නේ. ඒක හොඳට දිනු ප්ලාන්ට් එක. ඒවා මිනිස්සු වෙලා බලන්න ඕනේ. මේ අපි ජනතාවගේ මුදලින් ඉගෙනගෙන මේ තත්ත්වයට ඇවිල්ලා. ජනතාව අපිට හැමදේම දෙනවානේ. හොඳ පඩියක් දෙනවා, පර්මිට් දෙනවා, අපිට රට යන්නත් අවසර දෙනවා. ඔය හැමදේම දීලත් අපිට වෙයි නම් ජනතාවට මේ දේ හරියට කරන්න වැඩක් නැහැනේ. ඒක තමයි අපි මේ ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. මේක කරන්න පුළුවන්. මේ සියලු බාධා මැලගෙන අපි ඉස්සරහට යන්න. මම සාමාන්‍යයෙන් නෙගටිව් තින්කර් කෙනෙක් නෙමෙයි, පොසිටිව් තින්කර් කෙනෙක්.